උදේට හැරෙන්න කම්මැලි බබාලව ඇහැරවන ක්‍රමහතන්ගෙනයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරන් ආවේ. මේ බබාල කියලා කිව්වේ ඔෆිස් යන කම්මැලිකම ඉන්න අලි බබාලව නම් නෙවේ. ඇත්තම ඇත්ත පාසල් යන වයසේ බබාල ගැන. උදේට නැගිටිනවයි කියන එක ඉතින් ඇත්තටම පුදුමාකාර විදියට එපා කරපු දෙයක්නේ. ඉතින් පොඩි උන්ව හැරවන්නත් හෙන ගේමක් දෙන්න ඕනි. ඒකට අපෙන් පුංචි උපදෙස් කීපයක්. මේ දේවල් හරි ගිය නැත්නම් ඉතින් නියම ලාංකිකම මොඩල් එකට බහින එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මුලින්ම මතක් කරන්නම්, ඔබ තාමත් අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. මෙවැනිම videos ඉක්මනින්ම ඔබ වෙතට ගෙනවා ගැනීමට bell icon එක click කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. පළවෙනි එක තමයි ඉරේලිය. බබාව හැරවන්න විනාඩි 15කට කලින් කාමරේ ජනේලෙ හොඳට ඇරලා ඉරේලියට කාමරේ ඇතුළට එන්න දෙන්න. මේකෙන් මොලේ තියෙන සෙරටෝනින් ප්‍රතිග්‍රාහකය උත්තේජනය කරනවා. සෙරටෝනින් පිට වෙනකොට ස්වාභාවිකවම අවදි වීමේ ක්‍රියාවලියකට ඒක සහායක් වෙනවා. ඉතින් ඔක්කොදම කලින් ඉරේලියට බබාව අවදි කරන්න පුළුවන්ද කියලා බලන්න. දෙවෙනි එක තමයි සංගීතේ. ලෙඩ රෝග පවා සුව කරන සංගීතයට බබෙක් ඇඳෙන් හැරවන්න බැරි වෙනවා කියන්නේ සංගීතයටත් ලැජ්ජාවක්. මලාපිරිය එලාම් එකක් වෙනුවට බබා අහන්නාස සින්දුවක් දෙකක් දාලා තියලා බලන්න. උදේට හැරෙනකොට ඒ තියෙන මූඩ් එක බලපානවනේ. නින්දකින් හැරෙනවා කියන්නේ යම යුද්ධයක් වගේ. ඉතින් ආසම සින්දුවකට මූඩ් එකත් ෆික්ස් කරගෙන හැරෙන්න පුළුවන්. ඊගාවට කියන්නේ පවුලේ සුරතලා. සුරතා සතෙක් විදියට බල්ලේ පූසෙක් ඉන්න ගෙදරක නම් එයාව පාවිච්චි කරලා බබාව හැරවන්න පුළුවන්. බබා අම්ම එක්ක යකා නැටුවත් තරහ ගත්තත් කවදාවත් බල්ලා පූසා එක්ක තරහ ගන්නේ නැහැ. ඉතින් හැරවන්න ඕන වුණාම එයාල වැඳගාවට එක්කගෙන යන්න. ඊට පස්සේ උන් කෑ ගහන්න පටන් ගත්තම බබා හැරෙයි. හැබැයි ඉතින් මේ දේවල් කරන්න ඕනේ මේ සතු අතිශය පිරිසිදුව තියාගන්න වන වගේම බබාට සසන ආබාධ නැත්තම් විතරයි. ඊගාවට කියන්නේ ඇහැරෙන සෙල්ලම. තරහා ගිහිල්ලා හැරුණාම බබාටයි බබාගේ අම්මටයි දෙන්නටම අවුල්. දවසම චාටර් වෙනවා. ඉතින් එහෙම වෙන්න ඕනේ නෑනේ. ඒ වෙනුවට බබා එක සෙල්ලමක් කරන්න පුළුවන්. උදේ එක එක වෙලාවල් බෙදාගෙන මේ වෙලාවට හැරුණොත් අරක මේක අරන් දෙනවා, ආසම කෑම හදලා දෙනවා, පාක් එකක් යනවා වගේ සෙල්ලමක් කරන්න පුළුවන්. ඒක හැරවන්න තියෙන ස්ට්‍රෙස් එකක් නැති හොඳ උපායක්. කොහොමද බබාල වෙනුවෙන් කරන්න හිතන් ඉන්නේවා ඇහැරවන යමක් විදියට භාවිතා කරාම එක ගලයි කුරල්ල දෙන්නයි. පස්වෙනියට කියන්නම් ජංගම දුරකථන භාවිතය ගැන. දැන් උදේට ගානට නිින්මට නැගිටින්න නම් කලින් දවසේ හොඳ නිින්දක් තියෙන්නතයි. මේ නිින්ද නැති කරවන සාධක අයින් කරාම උදේට හැරවන්න අමුතුම හසියක් ගන්න ඕනේ නැහැ. ඒ නිින්ද නැති කරවන එපාම කරපු සාධකේ තමයි ෆෝන් එක පාවිච්චි කරන එක. ඔයාගේ ඉස්කෝලේ යන වයසේ ඉන්න බබා මොනයම් හේතුවක් නිසා හරි ස්මාර්ට් ෆෝන් එකක අයිතිකාරයෙක් නම් එයා නිදා ගන්න කලින් ෆෝන් එක පාවිච්චි කරන එක අවම කරන්න ඕනේ. මේකට හේතුව ෆෝන් එකේ තියෙන නිල් එළිය. හයවෙනියට කියන්නේ පරක්කු වෙන්න ඉඩ දෙන්න ඕනේ කියන එක. මේක හැමදාම කරන්න හොඳ දෙයක් නෙවෙයි. හැබැයි මේ ප්‍රමාදයේ තියෙන විපාක බබාට දැනෙන්නත් එක්ක පරක්කු වෙන්න ඉඩ දෙන්න. මොකද කියනවා නම් මේ හැරවන සිද්ධියත් එක්ක බබාලා හිතන්නේ අම්ම මොකක් හරි තරහක් පිරිමහ ගන්න මේක කරනවයි කියලා. ඒත් මේ නැගිටින්න කියන්නේ තමන්ගෙම හොඳට. සමහර වෙලාවට මොනව කරත් ඒක යාම අවබෝධ කරගන්න ඕනේ. අන්තිමට කියන්නේ ශ්‍රී ලංකන් ස්ටයිල් එක ගැන. මේ මොකක් කරත් හරියන්නේ නැති බබ්බු ඉන්නවනේ. එයාලා හැරෙන්නේ අම්මගේ කටේ සද්දෙට. ඒක මොනම හේතුවක් නිසාවත් වෙනස් වෙන්නේ නැති දෙයක්. ඒ සද්දේ ප්‍රමාණය ඒ බබාලට ඒ විදියයි. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.